පින්වත්නි ධර්ම ශ්‍රවණයට පළමු පංචේ සමාදන් වීමට নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ති ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයේ ප්‍රධානාචාර්යතුමා ආදිශිෂ්‍ය සංගමයේ පෙරටු කරගත් මේ මාපියාදීන් දූ දරුවන් පිරිවරාගෙන මේ උදෑසන ඉතා වටිනා කර්තව්‍යයක් නැත්තං බණ අහන්නට කියලා මේ විහාර භූමියට රැස් වෙලා මෙහෙම සැදී පැහැදී සිටිනවා. මන් ධර්ම දේශනාවට මාතෘකා කළේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන මෙන්න මේ ත්‍රිවිධ රත්නයයි. සමහර විට හිතෙන්න පුළුවන් ඉතින් ඕක අපි දන්නවනේ කියලා. දන්න බව නම් ඇත්තයි. ඒ වුණාට දන්න දෙයක් නැති බවත් පන්සිල් දෙනකොටම තේරුණා. පැත්තන්ට කිව්වා නමස්කාරය කියන්න කියලා. නමස්කාරය කිව්වා. එක එකනා එක එක තැන් වලින් පටන් ගත්තා. තවත් සමහර දෙනා උඩ බලාගෙන නමස්කාරය කිව්වා. තවත් එකෙනෙක් ළඟ ඉන්න දිහා බලාගෙන නමස්කාරය කිව්වා. තවත් අයගේ නමස්කාර කරන ඇඟිලි මෙහෙම. තවත් අය මෙන්න මේ අනිත් එක්කෙනාට මොකද්ද කියනවා. මං හිතන්නේ 95%ක්ම හරියට නමස්කාරයවත් කියන්නේ නැහැ. වැඩිහිටියකින් බැලුවත් ඔය ඇත්තෝ නිකම් මොහේ කිව්වා මිසක් හැඟීමකින් කිව්වෙත් නැහැ. කියත හැකිද හැඟීමකින් කිව්වා කියලා?
මම කිව්වා ධර්මශ්‍රවණයට පෙර නමස්කාරය කියන්නේ කියලා ඔයත් නමස්කාරය කිව්වා. ඒ කාරණේ නිකන් පුරුද්දට චාරිත්‍රාක් ඉෂ්ට කරගෙන ඉන්නේ. ඒ විදිහට. ඔය කිසි කෙනෙක් ජීවිත කාලේ කවදාවත් කිව්වද නමස්කාරය කියන එක මේ මොකද්ද මම කරන්න කියලා හිතාගෙන? මොකද්ද මේකේ පරමාර්ථය කියලා හිතාගෙන? මොකද පුතාලට දුවලට කියන්න පුළුවන් ද ඔයගොල්ලෝ කවදාවත් නමස්කාරය කිව්වා කියලා? මම මේ මොකද්ද කරන්න කියලා හිතාගෙන? පුළුවන්ද? මම දන්නවා ඔක මොක ඔය නමස්කාර නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා කියන්නේ මොකද්ද කියලා හෙව්වොත් ඔයත් කියයි ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කියවේ වාක්‍යන. ඒ ඉතින් අර පාලියක සිංහලට පරිවර්තනය කළා. ඕකේ තරම් ප්‍රශ්නයක් නෙමෙයි. සිංහලෙන් කිව්වත් පාලියෙන් කිව්වත් ඇයි මේක කරන්නේ? මොකද්ද මේක කරන එකේ පරමාර්ථය? ඒක දන්නවද? බුදුරජාණන් වහන්සේට ගෞරව කළා කියයි. නමස්කාර කළා කියයි. මොකටද ඒක කරන්නේ? ඇයි බුදුහාඳුරන් නමස්කාර කරන්න හේතුවක් තියෙන්නේ තෝ? පින්වත්නි, අද අපේ බෞද්ධයෝ මෙතනින්ම ඉවරයි. නමස්කාරයෙන්ම ඉවරයි. ඒක හරි. බෞද්ධයෝ 90%කට වඩා නමස්කාරයෙන්ම බුදුදහමෙන් පිටපැනලා තියෙනවා. නමෝ කියන එක හරියට දැනගත්තා නම් මොකද්ද කියලා ඔය අද කරන විකාර මොනවත් කරන්නේ නැහැ. ඒ කියන්නේ බුදුදහමේ ආගමට පසුබිම් කරනවත් එකම ආගමට මේ පියවර තබනවත් එකම කියන්නේ නමෝ කියන එකනේ. නමෝ කියන එක. ඕක හරියට දැනගත්තා නම් අපි මීට වඩා ගොඩක් හොඳයි. නමෝ කියන්නේ ඇයි කියලාවත් දැනගත්තේ නැති එක තමයි ලොකුම පාඩුව. ඉතින් ඔය ඇත්තන්ගේ වැරද්දකුත් නෙමෙයි මේ කියලා දෙන්න හිටපු ඇත්තොත් කියලා දෙන්න හිටපු ඇත්ත දන්නෙත් නෑ ඇයි නමෝ කියන්නේ කියලා. ඒක අද නෙමෙයි අවුරුදු 1000කට විතර එහා පැත්තේදී සිද්ධ වුණේ. ඒ අතර යන්තම් ටික දෙනෙක් හිටියා ඔක හරියට කරගෙන ආපු ඒකෙන්ද අද මෙතෙන්ට රැඳුණා. ඒ ටික දෙනා හින්දා. නමුත් තව අවුරුදු කීපයක් යනකොට ඒකත් නැහැ. ඒකෙන්ද අපි ඉස්සෙල්ල බලමු බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ඉස්සෙල්ල නමෝ තස්ස කිව්වේ ඇයි කියලා. ඒකෙන් ඉස්සෙල්ල කිව්වේ නමෝ කියලා කියනවා. ඇයි? මොන දැන් මම වැඩියෙන්ම අපේ දුවල පුතාලට ඉස්සරහට එන්න කිව්වේ මම දන්නවා මේ උපාසකම්මලට කියලා වැඩක් නැහැ කියලා මේක. ඔය ඇත්තන්ගේ ඔළුවල තියෙනවා අරින්නට බෑ. ඒනට අපිට මේ පොඩි දරුවෝ ටික හදාගන්න පුළුවන්. ඔය උපාසකම්මලට ගොඩක් දෙනාට මම මේ කියනේවා කිව්වට පස්සේ ගොඩක් දෙනා මෙතනින් නැගිටලා යන්නේ. ගොඩක් දෙනා හැමෝම කියලා කියන්නේ. ගොඩක් දෙනා නැගිටලා යන්නේ. ඔව් ඉතින් හාමුදුරුවෝ කියන එක නම් ඇත්ත තමයි. ඒ වුණාට ඉතින් මේවා එකපාරට අපි කොහොමද නවත්තන්නේ? අපි දැන් කොච්චර කාලයක් විසින්ද මේවා කරගෙන ඉනවද? කියන්නේ නැද්ද ඔක? කියන එක ඇත්තයි. නමුත් ඇත්ත වුණත් බාර ගන්න ලෑස්ති නෑ. මොකද ගොඩක් කල් ඉඳන් අනිත් වැරදි දේ කරගෙන එනවා. වැරදි දේ ගොඩක් කල් ඉඳන් කරගෙන එනවා. එහෙනම් දැන් ඇත්ත කිව්වට වැඩක් වෙන්නේ නෑ. ඔන්න ඕකයි අපේ තියෙන සංකල්පය. හැබැයි ඔය ඇත්තන්ට හොඳ උදාහරණයක් තියෙනවා. ඌරන්ට රස කෑම මොකද්ද? මොකද ඌරන්ගේ රස කෑම? අසුචි. ඌර කොටු හදන මිනිහා හැමතිස්සෙම අසුචි තමයි හොයන්නේ. ඉතින් එක මිනිස්සෙක් මෙහෙම අසුචි පොදියක් බැඳගෙන තමන්ගේ ඌරන්ට එනවා. හැබැයි මේ වගේ වැහි දවසක් ඔය මිනිස්සේ අසුචි පොදිය කර තියාගෙන එනකොට තවත් ඥානවන්ත මිනිස්සෙක් ඉස්සරහට හම්බෙනවා. හම්බෙලා කියනවා, ගොයියෝ ඉස්සරහට කළුව නම් බොහොම දරුණුයි, වැස්සක් එන පාටයි, ඔක දැන්වත් බිමින් තිබ්බොත් හොඳයි කියලා. එතකොට අර මනුස්සයා කියනවා, ඔව් ඔබතුමා කියන එක නම් ඇත්ත තමයි, ලොකු වැස්සක් එන්න පාට තියෙනවා. ඒ වුණාට ඉතින් මං කොහොමද මේක බිමින් තියන්නේ? දැන් මම මේක ගොඩාක් කාලයක් තිස්සේ ඉඳන් මේ අරගෙන එන එකක් නෙමෙයි, හුඟක් දුර ඉඳන්. ඒකෙන්ද එහෙම බිම තියන්න බෑ. මොකද හුඟක් දුර ඉඳන් මේක මේ ගේනවා. ඉතින් වැස්ස එන බව දන්නවා,
දුර ඉඳන් ගේන හින්ද බිම තියන්නෙත් නැතුව අරගෙන යනවා. හැබැයි වැස්ස වහිනවා. මොකද වෙන්නේ? මොකද වෙන්නේ අරත නැත්තට? අසුචියෙන් නෑ වෙනවා. එතකොට දැනගන්න අර විදිහට කියන උපාසකම් වලට උපාසක මහත්තුරුන්ටත් වෙන්නේ අසුචියෙන් නෑ වෙන්න වෙන එක විතරයි. වෙන දෙයක් නෙමෙයි. හැබැයි අර තැනත්තානම් අතරමඟදී දැනගන්නවා තමන් අසුචියෙන් නෑ වුණා කියලා. ඔය ඇත්ත දැනගන්නේ අසුචියෙන් නෑ වෙච්ච බව යමරජ්ජුරුව ගාවට ගිහිල්ලා හිතගත්ත වෙලාවට තමයි. යමරජ්ජුරුව නහය වහගෙන අහයි මොකද්ද උපාසකම් මේ වෙලාව තියෙන්නේ කියලා. ඊට පස්සේ අනේ අනේ ඉක්මනින් මෙතනින් අයින් වෙන්න කියලා දැනගන්නට. ඇත්තනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මා පිටක සම්පදානේන පොතපතේ ආවා කියලා නිගමනය කරන්න එපා. මා පරම්පරාවේ ආවා කියලා නිගමනය කරන්න එපා. මා භබ්බ රූපතාය මේ කියන්නේ මෙන්න මේ වගේ ලොකු කෙරුම්කාරයෙක් කියලා වුණත් නිගමනය කරන්න එපා. මා සමනෝ ගරුති ගරු කළ යුතු, ඒ කියන්නේ වයෝවෘද්ධ තපෝවෘද්ධ සිල්වත් ගුණවත් උගත් ශ්‍රමණයෙක් කියනවා කිව්ව වුණත් පැවිද්දෙක් කියනවා කිව්ව වුණත් එපා නිගමනය කරන්න. ඒ කියන්නේ මම කියන එක වුණත් ඔයත් පරිස්සමෙන් ඕනේ අරගන්නට. මම කිව්වයි කියලා ග්‍රහණය කරන්න ලෑස්ති වෙන්න එපා. හැබැයි ඔයත්න්ට ඕන විදිහට අතාරින්නත් බෑ. තීරණය කරන ක්‍රමයක් කිව්වා. යදා තුම්හි කාලාමා අත්තනාව ජානෙයාත කාලාමේනි අත්තනාව ජානෙයාත ඔබලා විසින්ම දැනගන්න ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අකුසලා. මෙන්න මේවා කුසල් මේවා අකුසල් කියලා. මොනවද කුසල් කියන්නේ මොනවද අකුසල් කියන්නේ? මම කියන්නේ දෙක දෙයක්. මම මේ ප්‍රශ්න අහනකොට සමහර දෙනා ඉන්නවා ඇති වැඩකුත් නැහැ. හැම බණකටම ගිහිල්ලා වාඩි වෙලා ඉස්සරහින්ම ඉන්නවා. හැබැයි මම ප්‍රශ්නයක් අහපු ගමන් දුවල ගිහිල්ලා ඉස්සෙල්ලා ඒකට කතා කරනවා. ඒක නම් මානසික රෝගයක්. ඈ මම මේ අහන්නේ මේ සාමාන්‍ය බණට ඇවිල්ලා ඉන්න පිරිසකින් පැනගෙන අනිත් අයට එන්න ඕනේ නැහැ. එතකොට මං කොහොමද අර අනිත් අයත් එක්ක සම්බන්ධකම් පවත්වන්නේ? ඒකින්ද ඔය හැමදාම අහන පැත්තකට අහගෙන ඉන්න අහන්න මොන්න. ඒක නිසා මේ සාමාන්‍ය අනිත් මේ ඉන්න අයගෙන් මම අහන්නේ මොනවද කුසල් කියන්නේ මොනවද අකුසල් කියන්නේ? ශික්ෂාපද ආරක්ෂා කිරීම නෑ. හොඳ දේවල් කුසල්, නරක දේවල් අකුසල්. මොකද කියන්නේ හැම හොඳ දෙයක්ම කුසල්ද? හැම දෙයක්ම කොහොමද බුදුහාඳු කර්මය කියන එක නිගමනය කළේ? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. හොඳ දෙයක් වුණත් කරන්න බැරිද නරක චේතනාවේ? බැරිද? මොකද බැරි? දැන් සමහර දෙනා අනිත් අයට උදව් කරනවා. උදව් කරනකොට උදව් යටිහිතේ තියෙන්නේ මොකක්ද? අර මිනිහා තමන්ගේ ග්‍රහණයට අරගන්න නෙමෙයි උදව් යටි පරමාර්ථය. බොහෝ විටම යටි පරමාර්ථය තියෙන්නේ උදව් කළා අර මිනිහා තමන්ගේ ග්‍රහණයට අරගන්න. චේතනාව පවිතුයි. ඒකෙන්ද කුසලයක් වෙන්නේ නැහැ ඒක. දැන් බලන්න පාරවල් හදනවා ගොඩක්. අර මැතිවරණේ කිට්ටු වෙනකොට නම් පාරවල් හදන්න දඩිබිඩි ගාලා පටන් ගත්තා. දැන් ඔක්කොම නැවතිලා. දැන් ඔක්කොම නැවත. දැන් ඉතින් වලවල් හැමතැනම අර ඒවා එහෙමම දැන් තැන්පත්. කොයි කාලේ ආයෙ ඒවා පටන් ගන්නේ දන්නේ නැහැ. දැන් පහුගිය තිකේ නම් දිගට හරහට පාරවල් වල වැඩ තිබුණා. ඒකත් දැන් මේ පාරවල් හදන එක නරක වැඩක්ද? නෑ හොඳ වැඩක්. දැන් අර පාරවල් හැදුවේ ඇයි ඒගොල්ලෝ? ඈ ඡන්දෙ ගන්න. තමන්ගේ පෞද්ගලික ලාභාපේක්ෂාවට. එතකොට කුසල්ද අකුසල්ද? ඈ එතකොට ඒක අකුසල්. කොහොමද අකුසල් වෙන්නේ? ඇයි හොඳ වැඩක් කරන්නේ. නමුත් කරන චේතනාව මොකද්ද?
ඒකෙන් අයිතු ප්‍රයෝජනය අරගන්නට. හැබැයි ඕනනම් ඒ මන්ත්‍රීවරයාට හරි අමතිවරයාට හරි ඒක කුසල් වෙන්නත් කරන්න පුළුවන්. දැන් එයා හිතනවා නම් දැන් මට මෙච්චර කාලයක් මේ ආසනේ නියෝජනය කළා මොකක්වත් මේ මිනිසුන්ට කරන්න බැරි වුණා. දැන් ඊළඟ සැරේ මට එන්න විදි දන්නේත් නැහැ. එකිනෙක දැම්මම මේ තියෙන වෙලාවෙත් මේ මිනිස්සුන්ට මොන හරි කරන්න පුළුවන් නම් හොඳයි කියලා දඩි බිඩි ගාලා මිනිස්සුන්ට මොන හරි කරලා දීලා යන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මේ මිනිස්සු කෙරෙහි හැඟීමෙන් Taman දින්න හරි නැත හරි ඒක වෙනම දෙයක් මිනිස්සු කෙරෙහි හැඟීමෙන් එක් කරනවා. එතකොට අන්න ඒක හොඳ කර්මයක්. ඒක කුසල කර්මයක්. එහෙනම් කරන හැම හොඳක්ම කුසල් වෙන්නේ පුණ්‍යක්‍රියාවල් ඔක්කොම කුසල් නෙමෙයි. පුණ්‍යක්‍රියා, පුණ්‍යක්‍රියා, කුසලක්‍රියා, කුසලක්‍රියා. දැන් උඩ ගිහිල්ලා ඇත්තේ කැරගිලා ඇත්තේ දැන්. මොකද්ද මේ කියන්නේ කියලා. දස පුණ්‍යක්‍රියා කියලා වෙනම කියලා තියනවා නේද? දස කුසලක්‍රියා කියලා වෙනම කියලා තියනවා. දස පුණ්‍ය, දස කුසල් නෙමෙයි. පුණ්‍යක්‍රියා සෞරු කරත් පුණ්‍යක්‍රියා. කුසලක්‍රියා කුසල මාර්ගයේ පිහිටි කෙනාට විතරයි. දස කුසල මාර්ගයේ පිහිටි කෙනා පුණ්‍යක්‍රියාවල් කරනවා නම් ඒ පුණ්‍යක්‍රියා එයාට කුසලක්‍රියා වෙනවා. දස කුසල මාර්ගයේ නැතිව පුණ්‍යක්‍රියා කරන්න බැරි කම නැහැ. පළවෙනි පුණ්‍යක්‍රියාව මොකද්ද? දානය. දානේ දෙන්න පුළුවන්ද ක්‍රිස්තියානි කෙනෙකුට? පුළුවන්ද? පුළුවන්. මුස්ලිම් අයට දන් දෙන්න පුළුවන්ද? මුස්ලිම් අයට ඒක ආනිසංස ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඒගොල්ලන්ටත් ලැබෙනවා. හැබැයි ඒගොල්ලන්ට කුසල ක්‍රියා වෙන්නේ නැහැ. ඇයි හේතුව? කුසල කියන එක විග්‍රහ කළා තියෙනවා බුදුහාඳුර මොකද්ද කියලා. යං අලෝභ පකතං කම්මං අලෝභජං අලෝභ සමුදයං තං කම්මං කුසලං. අලෝභ ඒ වගේම අදෝස අමෝහ චේතනාවෙන් හටගත්තා වූ යම් කර්මයක් තියෙනවා නම් සිත කය වචනය කියන තුන් දොරින් තං කම්මං කුසලං අන්න ඒක කුසල කර්මයක්. කුසල කර්මය මොන චේතනාවෙන් දෙන්නේ? අලෝභ අදෝස අමෝහ චේතනාවෙන්. සංකම්මං සුඛ විපාකං ඒ කුසල කර්මය සැප විපාක දෙනවා. හැබැයි ඒ විතරක් නෙමෙයි සංකම්මං කම්ම නිරෝධාය සංවත්තති. ඒ කර්මය කර්ම නිරෝධය හෙවත් නිර්වාණය පිණිසත් කර්මක්ෂය කිරීම පිණිසත් හේතු වෙනවා. මොන කර්මයද? කුසල කර්මය. කර්මක්ෂය කරන්නේ කවුද? මොන මාර්ගයේද කර්මක්ෂය කර මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. අනිත් ආගම් වල ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවද? නැහැ. එහෙනම් කුසල් කරන්න පුළුවන් කාටද? බෞද්ධයෙකුට විතරයි. මොකද තණ්හාව ක්ෂය කිරීමේ අරමුණෙන් තණ්හා, ලෝභ, ద్వේෂ, මෝහ ඉවත් කිරීමේ අරමුණෙන් යම් කර්මයක් කරනවා නම් අන්න ඒ කර්මය තමයි කුසල කර්මය කියන්නේ. නමුත් කෙනෙකුට දානයක් දෙන්න පුළුවන් වෙනත් භවභෝග සම්පත් ප්‍රාර්ථනා කරගෙන. සිල් රකින්න පුළුවන් වෙනත් ලෞකික අපේක්ෂාවන් නැතුව. භවනාවක් කරන්න පුළුවන් ලෞකික අපේක්ෂාවන් ඇතුව. ඒ නිසා ඒ කිසි දෙයක් ලෞකික අපේක්ෂා මුල් වීම හේතු කොටගෙන කුසල් බවට පත් වෙන්නේ නැහැ. දැන් ඔන්න බලන්න මුදලාලිලා ඉන්නවා. සමහර මුදලාලිලා ඉන්නවා හොඳ අය. බොහොම සාධාරණව දෑමිව කටයුතු කරන අය. ඒ අතර සමහර මුදලාලිලා ඉන්නවා කිසිම සාධාරණයක් නැහැ. ඕන කෙනෙකුගේ බෙල්ල මිරිකලා හුරන් කාලා Taman ධනවත් වීම විතරක් පරමාර්ථය කරගත්ත මුදලාලිලා නැද්ද? ඉන්නවා. ඉතින් අපි තුමු තැබෑරුම් දානවා. දැන් තැබෑරුම් ගොඩාක් තියෙනවා රට පුරා. ඉතින් මේගොල්ලෝ මේ සාධාරණ මුදලාලිලාද? සාධාරණ මුදලාලිලාද? තැබෑරුම් දාලා තියෙන්නේ නැහැ. ඊගවට ඒ මුදලාලිලා නිරතුරුවම ජීවිතේ කරන්නේ බලුකම්. බලුකම් කියලා කියන්නේ අනුන්ට නිකන්
මේ කියන්නේ බලු දන්නවනේ බලුකම් මොනවද කියන්නේ මුදින් විඥාන කරද්ද ඉතින් ඔන්න ඔය විදිහට ඉන්නවා මුළු ජීවිතේම දැන් මෙයාගේ මේ ක්‍රියාවන් හේතු කොටගෙන වැඩෙන්නේ මොනවද කුසල් ද අකුසල් අකුසල් පවු රැස් වෙනවා හැබැයි ওই මුදලාලි අවුරුද්දට සැරයක් ලකු දානෙකුත් දෙනවා හාමුදුරුවෝ ගණනක් ගෙදිට වඩම්මන ලකු දානෙකුත් දෙනවා එතකොට ඒ දානේ ආනිසංස ඒ මුදලාලිට ලැබෙනවද ලැබෙනවද නැද්ද ඈ දන් දීමේ ආනිසංස ලැබෙනවා නමුත් මුදලාලි ජීවිතේ පුරා පුරුදු කරේ මොනවද බලුකම් බලුකම් පුරුදු කිරීම හේතු කොටගෙන මුදලාලි උපදින්නේ කොහෙද බල්ලෙක් වෙලා හැබැයි දන් දුන්න ලොකු දාන දුන්නේ ඒකෙන් දානේ ආනිසංසත් ලැබෙන්නට ඕනේ එතකොට කොහෙද උපදින්නේ බල්ලා හොඳ පෝසත් ගෙදරක ඉහළ පෙළේ බල්ලෙක් කියලා උපදිනවා. හැබැයි මොකා වුණත් බල්ලා බල්ලම තමයි. ඈ පෝසත් ගෙදරක බල්ලෙක් කියලා උපදිනවා. ඉතින් සමහරක් ගෙදර බල්ලෝ නෝන ලගේ තුරුල්ලේ. ගමන් බිමන් යනකොට කාර් එකේ වාඩි වෙලා හරි සැප පහසුවට ඌ යන්නේ. ඌගේ ලෙඩ දුකට උපස්ථාන කරන්නේ බෙහෙත් කරන්නේ ස්පෙෂලිස්ට්ලා වෙනම ඉන්නවා. පුදුම සැප විශේෂ ආහාර ඒගොල්ලන්ට තියෙනවා විටමින්ස් දෙනවා හොයලා බලනවා හැමතිස්සෙම නාවනවා පවුඩර් දානවා සෙන් දානවා සමහර වෙලට ඇඳුනුත් අඳනවා බලන්න පුදුම සැප විඳිනවා බල්ලට ඇඳුම් ඇඳලා වැඩක් තියෙනවද කොහොමද ওই තත්ත්වය තියෙනවා ඔන්න එක දවසක් අපි වාහනේ යනවා යනකොට මා අපි යන වාහනේ ඉස්තර කළා තවත් වාහනයක්. ඒ වාහනේ ඇතුලේ නෝන කෙනෙකුයි තුරුල්ලේ බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා නෝන හොඳට තුරුල් කරගෙන මෙහෙම කළා ඇඟිලි වලින් පිරිමදිනවා බල්ලගේ පිට ඔක්කොම පිරිමදිනවා. අර සුදු පාට බෝල් තියෙන බල්ලෝ ඉන්න අර පුංචිව ඒ බල්ලේ. එතකොට සමහරක් කරාට පේනවා පිම්බිනවා බල්ලට. ඉතින් මගේ වාහනේ ලැබු මහත්තයා ටිකක් බැලුවා මේක බලන්න තේරුණා මහත්තයර පොඩ්ඩක් ඊර්ෂ්‍යාවක් ඇති වුණා කියලා ටිකක් වෙලා යනකොට ටිකක් දුර ගිහිල්ලා මහත්තයා මට කියනවා අනේ හාමුදුනේ බලන්නකො මටවත් නැන්නේ මෙහෙම සැපක් අර බල්ලා කෙලිම කිසි කතාවක් නැහැ දන් දුන්නා එනකොට සිල් තිබුණේ නෑ. ඒතර පුණ්‍යක්‍රියාවේ විපාක ලැබෙන්නේ නැද්ද? පුඤ්ඤාන්ති සුඛසේතං අධිවචනං. පින් කියන්නේ මානසික සුවයට කියන මේ සැපයට කියන නම පින් කියලා කියන්නේ. ඒ කියන්නේ පුනාතීති පින්න පුඤ්ඤං. පුනාතීති පුඤ්ඤං කියලා කියන්නේ අස්කන් ආසාදී ඉඳුරන් කවන්ට හේතු වෙනදී ඒ කර්මයේ ඒ ක්‍රියාව පුණ්‍ය කර්මයක්. ඒක වෙනම කාරණයක්. පිනවන්න හම්බ වෙනවා. හැබැයි ඒ නිසා සිල් රැක්කොත් හොඳ ආත්ම භාවයක පිනවන්නත් පුළුවන්. සිල් රැකලා දන් දුන්නේ නැත්තොත් ඒ සීලය නිසා හොඳ ආත්ම භාවයක් ලැබුවට දන් දීපු නැති නිසා ඒ ඉඳුරන් පිනවීමේ සැපේ අඩු වෙනවා. සොයා බලා විමසලා කටයුතු කරේ නැත්තම් කවදාවත් සොයලා බලලා හම්බෙන ධනය වියදම් කරන්න නුවණ ලැබෙන්නේ නැහැ. ඉන්සා කරන දේ සොයලා බල කරන්න. ඒකයි මම කිව්වේ ඔය නිකන් කාලාන්තරයක් තිස්සේ කරගෙන આવට කමක් නැහැ. දැන්වත් අපි ටිකක් හොයලා බලලා වැඩ කරන්න ලෑස්ති වුණා. මොකද ඉස්සර හිටපු ඇත්ත මැරිලා ගියා. ඒ හුඟා දෙනා ගියා අපායට. හොල්තනකට ගියේ නැහැ. ඔය ඉන්න ඇත්තන්ගේ 95% කියන්නේ අපායට තමයි. කිසිම සැකයක් නෑ ආයි. මේ අපායට අරින්න හදනව නෙමෙයි, ගොඩ ගන්න හදන නෙමෙයි.
අපායට යන්නේ. ලෑස්ති වෙලා ඉන්නේ ඒකට තමයි. ඒක නිසා ඔය අවුරුදු ගණන් තිස්සේ ආපු ඇති දැන් කරගෙන ආවා. ඔයත් තවමත් එල්ලීගෙන එන අවුරුදු ගණනක් තිස්සේ ආවා කියලා මෙන්න මේ වගේ අදහසකට. සක්‍රදේවේන්ද්‍රයන්ට බුදුහාමුදුරුව කිව්වා කියලා විජය ඇතුළු පිරිස ආරක්ෂා කරන්න කියලා. කියනවනේ දැන්. කියනවනේ සක්‍රදේවේන්ද්‍රයන්ට බුදුහාමුදුරුව කිව්වලු විජය ඇතුළු පිරිස ආරක්ෂා කරන්න කියලා. ඉතින් හරි ඉතිහාස පොතේ ලිව්වා අපිත් ඒක එහෙම බාරගත්තා. අපි පොඩ්ඩකටවත් හිතුවද බුදුහාමුදුරුව කියන්නේ කවුද? විජය කියන්නේ කවුද කියලා? පොතේ තිබුණට බාරගත්තා. ඉතිහාසඥයොත් එහෙම බාරගත්තා. හැබැයි කිසිම ඉතිහාසඥයෙක් හිතුවද බුදුහාමුදුරුව කියන්නේ කවුද කියලා? කිසිම ඉතිහාසඥයෙක් හිතියද විජය කියන පුද්ගලයා කොයි වගේ පුද්ගලයෙක්ද කියලා? ඕක හිතාගත්තනම් මේක ඇත්තද බොරුද කියලා? මේ කියන කාරණේ බුදුහාඳුරෝ විජයව රැකගන්න කියලා සක්‍රයට කිව්වයි කියන කාරණේ ඇත්තද බොරුද කියලා තීරණය කරන්න පුළුවන්. කවුද විජය කියන්නේ? විජය කියන්නේ මොකද්ද? පියාට අකීකරු වුණා විතරක් නෙමෙයි, මහා මැරවරකම් දූෂණකම් කරපු මහා දුෂ්ට දුරාචාරයේ දීච්ච පවිදු පුද්ගලයෙක්. ඒකනේ මුළු රටම ඇවිල්ලා කිව්වේ තාත්තට මේකම පන්නන්න කියලා. කියන්න එපා කියලා. යන්තම් හරි හදාගන්න පුළුවන් නම් එහෙම කරයිද මිනිස්සු රජුරන්ගේ පුතාට? නෑ. රජුරුව හරි යන්තම් හරි හදාගන්න පුළුවන් කෙනෙක් නම් පුතාව එහෙම පිටුවහ කරයිද? නෑ. පිටුවහ කරෙත් නිකන් නෙමෙයි, කෙස් අඩක් මුඩු කළා. පිටුවහ කරේ. පිරිසත් එක්කම පන්නලා ඇරියා. එතකොට මෙයා මේ தත්ත්වය ඇතිකලේ රටේ දවසක් දෙකක්ද නෑ, සෑහෙන කාලයක් තිස්සේ මහ ජනතාවට මේ හිංසාව පීඩාව මෙයක් කළා. විජය එතකොට කුසල් කරාද අකුසල් කරාද? විජය කරේ අකුසල්. දැන් බුදුහාමුදුරුව කියනවා සක්‍රදේවේන්ද්‍රයාට අන්න ඒ විජයව රකින්න කියලා. මොන විජයද? අර පෞකාරකම් කරපු විජේව රකින්න කියලා බුදුහාඳුරු කියනවා. පින්නති ලංකාවත් රකින්න කියලා කිව්වද? ලංකාව රකින්නයි කියන්නේ ලංකාවේ මිනිස්සුන්ව රකින්නවා කියන එකනේ. ගස්කල් රකින්න නෙමෙයිනේ, ලංකාවේ මිනිස්සුන්ව රකින්නවා කියන එක. බුදුහාඳුරු පැහැදිලිවම දේශනා කරනවා, ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ඕනෑම කෙනෙක් ආරක්ෂා වෙන්නත් නම් ධර්මෙහි හැසිරෙන්න කිව්වා. ආරක්ෂාව සඳහා ධර්මයේ හැසිරෙන්න කියපු බුදුහාමුදුරුව මේ පෞකාරයක රකින්නේ කියලා සක්‍රයට කියයිද? සක්‍රයවත් නින්දාවට ලක් කළා නෙමෙයිද මේකේ? මොකද කියන්නේ? බුදුහාමුදුරුවන්වත් ප්‍රතිපත්තියක් නැති කෙනෙක් හැටියට හංගඩු ගැහුවා නෙමෙයිද විජේව ආරක්ෂා කරන්න කීමේ? මොකද බුදුහාමුදුරුවම කියනවා කර්ම විපාකයෙන් ගැලවෙන්න ගලවන්න මොකක්වත් කරන්න පුළුවන් කමක් නැහැ කාටවත් කියලා. කර්ම විපාක, විපාක දෙනේවා, විපාක දෙනවා, විපාක නොදෙනේවා අහෝසියල යනවා. ඒ ක්‍රමය බුදුහාඳුරු වෙනම කිව්වා. යස්ස කම්මං කතම් පාපං කුසලේන පිටියති කියලායි දේශනා කරේ. ඔබේ කපාප කර්ම තියෙනවා නම් ඔබට ඒව නැති කරන්න කවුරුත් ලව්වා බෑ. ඔබ ඒව කළ යුත්තේ ඔබේම කුසල ශක්තිය වර්ධනය කිරීමෙන්. යමෙකුගේ පාප කර්මය වෙත්නම් කරන ලද කුසලේන පිටියති, කුසලේන ඒව ආවරණය කරන්නේ කිව්වා. ඔන්න කරන අකුස කරපු පාප කර්මය නැති කරගන්න කියපු ක්‍රමය. කුසල් වඩන්න කුසලෙන් ඕනේ කරන්න. දැන් මේක බුදුහාඳුරු විජයට කුසල් කරන මඟ නෙමෙයි කියලා තියෙන්නේ. විජයට කියලා තියෙන්නේ සක්‍රයට කියලා තියෙනවා විජයව ආරක්ෂා කරන්න කියලා. බුදු දහමට එකඟද නැද්ද? එකඟද නැද්ද? කියන්නේ ඉක්මනට පුතාලට තේරෙන්න ඕනේ. එකඟ නැහැ. එහෙනම් මේක ඇත්තද බොරුද? බොරු. ඔයිට වැඩිය බොරු තියෙනවා තව. ඈ? දැන් විජේ එනකොට උත්පල වර්ණ දෙයියෝ ඇවිල්ලා මග හිතියලු ආජීවක වේශයෙන් ගහක් කරට වෙලා. මොකද විජේව ආරක්ෂා කරන්න
පිරිත් නොලබන්නේ නැහැ. දැන් උත්පල වර්ණ දෙයියෝ කාවද ආරක්ෂා කරන්න ලෑස්ති උනේ? අර විදේශයෙන් ලංකාවට ආපු ත්‍රස්තවාදියාව. ඈ නමුත් උත්පල වර්ණ දෙයියෝ මේ අහිංසක ගෑණි කුවේණිව ආරක්ෂා කරන්න මොකක්වත් කරේ නැහනේ. නේද? කරාද? නැහැ. ඒ කියන්නේ කුවේණිව විපතටපත් කරන්න තමයි විජේගේ ඇති පිරිත්නු ලැබන්නේ. තවත් අපේ උපාසකම් වල ගිහිල්ලා විෂ්ණුට පුද පූජා තියනවනේ. නැද්ද? තවත් ගිහිල්ලා විෂ්ණුට පුද පූජා තියනවා. පින්නත් මම මෙහෙම කියන්නේ ඔය විෂ්ණු කියලා දෙයියෙක් නැහැ. ඔක මනක් කල්පිතයක් විතරයි. ඔතන තියන්නේ. නමෝ කියලා කියන කෙනෙකුට ඕක කරන්න පුළුවන් කමක් නැහැ. මේ මං නමෝ කියලා පටන් අරගෙන මේවා කිව්වට තම නමෝ කියන එකෙන් පිට ගිහිල්ලා නැහැ මම. තාම ඒකේ ඉන්නේ. එතකොට දැන් බලන්නට බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිගන්න ඇත්තෝ මෙන්න මේවා පස්සේ තමයි යන්නේ. දැන් ඔන්න එතන කියනවා කුවේණි විජයත් එක්කලා ආපු 700ක් පිරිස පුතාල ඉතිහාසය ඉගෙන ගන්නවනේ. හොඳ හිතලා පොඩ්ඩක් බලන්න. 700ක් පිරිස කුවේණි හැංගවලු පොකුණක නේද? දවස් කීයක් යන්නේ නැද්ද ඔක හංගන්න කුවේණිට? එක දවසක් නැත්තම් දෙකක් යන්නේ නැතිව 700ක් හංග ගන්න. ඊට පස්සේ විජේ තනි වුණාලු. විජේ බැලුවලු දැන් මේ කොහෙද මේ පිරිස ගියේ කියලා. කවුරුත් නැහැලු ආපහු ආවේ කියලා. විජේ ඉතින් එහෙම මෙහෙන් ඇවිද ඇවිදිනුලු විජේ බැල්ලියෙක් දැක්කලු. විජේ කරපු දේ බැල්ලිගේ පස්සෙන් ගියාලු. විජේ බැල්ලිගේ පස්සෙන් යනකොට විජේට හම්බුණලු කුවේණිව. දැනගත්තලු මෙයා තමයි මේක කරන්නේ නැත්තේ මගේ පිරිස හංගගෙන නැති කියලා පොකුනේ. කුවේණිට කිව්වලු දීපම් මගේ පිරිස නැත්තම් ඔයාලා මරනවා කියලා. රුතණී කුවේණි බය වුණාලු. බය වෙලා අර පිරිස 700ම විජේට ආපහු බාර දීලා කුවේණිත් එහෙමම විජේටම බාර වුණාලු. ඊගාවට නිකන් හිතන්න පින්නත් නේ පොඩ්ඩක්. කුවේණිට පුළුවන් වුණා 700ක් විජේ වගේ 700ක් නේ. විජේ වගේ 700ක් එක දවසකින් නැත්තම් දෙකකින් හංගලා තියන්න මෙල්ල කරලා. එහෙනම් විජේ කියන එක්කෙනා කුවේණිට කජ්ජක් වෙයිද? විජේව තනියෙන් ආපු විජේව අල්ලා හක්කේ තියාගන්න බැරිද කුවේණිට එහෙනම්? ඈ මොකද කියන්නේ පුතා? පුළුවන්ද බැරිද? පුළුවන් නේද උනේ. පින්නත් නේ පුංචි සැකයක් තියෙනවා කුවේණි කතාව පිළිබඳව. කුවේණි කතාව වෙන්නේ මහවංශේ. හැබැයි කුවේණි කතාව ඉද ඉස්සලා ලියවිච්ච දීපවංශේ නෑ. දීපවංශේ නැති එකක් කොහොමද මහවංශේට ආවේ කියන එක පොඩ්ඩක් විමසිය යුතු කාරණයක්. මොකද දැන් කුවේණිට දරුවෝ දෙන්නෙක් හිටියලු. ඒ දරුවෝ දෙන්නා කොහෙද? කුවේණි මැරුණාට පස්සේ ඒ දරුවෝ දෙන්නා ওই වනගත වෙලා එතනින් වැඩි පරම්පරාවක් හැදුණාලු. පින්නත් මේ වැඩි පරම්පරාවල් ආදි යුගයේ අහවල් ක්‍රමයට ඇති වුණා කියලා කියන්න පුළුවන් කම නෑ. ඔයගොල්ලෝ මේ ලංකාව විතර නෙමෙයි හැම රටකම වගේ ඉන්න ඔය පරම්පරාවල්. මේකට විතරක් විශේෂ කතාවක් අවශ්‍ය වෙන්නේ නෑ. කොහොමත් විජයට දරුවෝ හිටියේ නෑ. හරි, විජේ කුවේණිව මරලා දාලා වෙලින් භාර්යාව ගෙන්න ගත්තත් විජේට දරුවෝ හිටියේ නෑ. ඔතන සාධාරණ සැකයක් ඇති වෙනවා. එහෙනම් කොහමද කුවේණිට දරුවෝ හම්බුනේ කියලා? කුවේණිට දරු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද? විජේ වන්දනම් විජේ වන්දද නැත්නම් විජේ ගෙනාපු අනිත් භාර්යාව වන්දද කියන එක ප්‍රශ්නයක්. හැබැයි ඒ එක්කෙනෙක් නෙමෙයි හින්දා තීරණය කරන්න වෙන්නේ විජේ වන්ද පුද්ගලයෙක් කියලා. මොකද ඉන්දියාවෙන් ගෙනාවේ එක්කෙනෙක් නෙමෙයි. ඒගොල්ලන්ට තව භාර්යාවෝ ගෙන්නවා. එතකොට විජේව අතහැර දාපු විජය කුවේණිව අතහැරියා නම් වෙනත් කාන්තාවක් එක්කලා ඉන්නකොට ඒ කාන්තාවට දරුවෝ නැත්තම් රජෙක් අනිවාර්යයෙන්ම කරන්නේ මොකද්ද? රජෙක් අනිවාර්යයෙන්ම කරන්නේ මොකද්ද? තව බිසවක් කකින් දරුවෝ බලාපොරොත්තු වෙන්නේ නැද්ද? මොකද හොඳටම පේනවා විජය අන්තිම කාලේ රාජ්‍ය බාර දෙන්න කෙනෙක් නැතුව පසුතැවුණා කියලා.
එනිසා විජය ඉන්දියාවට පණිවිඩ යවලා පණ්ඩු වාසදේව මෙහාට ගෙන්න ගත්තා කියලා රජේ බාර දෙන්න. එතකොට එහෙනම් හොඳට පැහැදිලි කාරණයක් තමයි විජේවන්ද පුද්ගලයෙක් කියන එක. විජේට දරුවෝ හම්බ වෙන්නේ නැහැ. කුවේන් අනිත් අය නෙමෙයි. එහෙනම් ඒ කියන්නේ කුවේනිට දරුවෝ දෙන්නෙක් හිටියයි කියන එක කාගෙන්ද ඒ දරුවෝ කියන එක ප්‍රශ්නයක් වෙනවා. වෙනතේ ඉතිහාසයේ අවුල් නැද්ද? ඉතිහාසයේ අවුල් ජාලාවක් තියෙන්නේ. මොකද පරම්පරාව රාජාවලිය කියන්න ගිහිල්ලා අපේ රාජාවලියට ඉන්දියාව සම්බන්ධ කරන්න ගිහිල්ලා කරපු අවුල මේ. මේ විශේෂයෙන්ම මෙතන මම මේවා කියන්නේ වැඩිහිටියන්ට නෙමෙයි. මේ කියන්නේ දුවල පුතාලට. අනාගතේ ඉන්නේ නැත්තන්ට මේ කියන්නේ. ආවට ගියාට බාර ගන්න එපා, විමසිලිමත්ව කටයුතු කරන්න කියන එකයි කියන්නේ. බලන්න කල්පනා කළා, පින්වත්නි බුදුහාමුදුරුවෝ ලංකාවේ බුද්ධ ශාසනය පිහිටන බව දැක්කා. ඇත්තයි. බුද්ධ ශාසනය පිහිටන්න බෑ රටක සුචරිතෙහි හැසිරෙන පුද්ගලයෝ නැත්තම්. සුචරිතෙහි හැසිරෙන පුද්ගලයෝ නැත්තම් එකපාරට බුද්ධ ශාසනයක් පිහිටවන්න බෑ රටක. බුදුහාමුදුර දන්නවා මිහිඳු මහ රහතන් වහන්සේගේ නින් රා ශාසනයේ පිහිටීම ඇති වෙනවා ලංකාවේ කියලා. බුදුහාමුදුර තුන් වරක් ලංකාවට වැඩම කිරීමෙන් කලේ ඒකට පසුබිම ලංකාවේ හදපු එකයි. ඒ කියන්නේ ලංකාවේ හිටපු ඒ වාසීන්ව ඊට සුදුසු සුචරිත ප්‍රතිපදාවට නැඹුරු කළ එකයි. මිනිස්සුන්ගේ සුචරිතයට යොදන්නට ශාසනයක් අවශ්‍ය නෑ. සුචරිත කියලා කියන්නේ යහපත් හැසිරීම කියන එකයි. යහපත් හැසිරීම ඇති මිනිස්සුන්ව ඇති කරවන්නට බුද්ධ ශාසනයම ඕනේ නෑ. නමුත් ශාසනය පිහිටවන්නට ඕනේ නිසා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා එදා හිටපු ඒ ලංකා වාසීන් සුචරිතෙහි පිහිටෙව්වා. මොකද හිටියේ යක්ෂ ගෝත්‍රිකයෝ. ඒ නිසා තමයි බුදුහාඳුරුව ගැන එතන කියනකොට කියන්නේ බුදුහාඳුරුව බුදු වෙච්ච වෙලාවේ දැක්කා ලංකාවේ බුද්ධ ශාසනය පිහිටනවා. ඒත් ලංකාවේ ඉන්නේ යක්කු, මහා දරුණු යක්කු කොටසක්. දරුණු කියලා කිව්වේ හැදිච්ච නැති පිරිසක්. ඒ ගෝත්‍රික කණ්ඩායම් යක්ෂ ගෝත්‍රිකයෝ. එනිසා බුදුහාඳුරුව ලංකාවට ආවා යක්ෂ ගෝත්‍රිකයන්ව දමනය කරන්න. සුදුසු අවස්ථාව බලලා බුදු වෙලා මාස 9කින් ඒ ඇවිල්ලා ඒ මහියංගන ප්‍රදේශයටයි ආවේ. මහියංගනයට ඇවිල්ලා මහියංගනේ හිටපු යක්ෂයන්, ඒ කියන්නේ එදා තීච්ච එක්තරා විශේෂ ජනාකීර්ණ ප්‍රදේශයක් තමයි මහියංගනය. ඒකනේ අදත් අභාවයට ගිහිල්ලා වැඩිපරපුර එහි වැඩිපරපුර වශයෙන් ඉන්නේ කට්ටිය අභාවයට ගිහිල්ලා. නමුත් එදා බොහොම ජනාකීර්ණ ප්‍රදේශයක්. බුදුහාමුදුරුවෝ එහි වැඩම කරා. දැන් ඔන්න කියනවා බුදුහාමුදුරුවෝ වැඩලා පත්කඩයක් එලාගෙන වාඩි වෙලා අහස්සේ ඒ පත්කඩය හාත්පසම ගිනි ජාලා පැතිරෙව්වා කියලා. සූර්ය තාපය දෙතුන් ගුණයකින් වැඩි කළා, යකුන් මහා පීඩාවකට පත් කළා කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? මහා කාරුණිකයන් වහන්සේ. බුදුහාමුදුරුවෝ කිසිම සතෙකුට පීඩාවක් කරනවද, හිංසාවක් කරනවද නැහැ. යක්කුන්ව ගිනි ජාලාවල් වලට මැදි කළා පීඩා කරයිද බුදුහාමුදුරුවෝ? නැහැ. බුදුහාමුදුරුවෝ දමනය කළා කියන්නේ බුදුහාමුදුරුවෝ ඍද්ධි ප්‍රතිහාරය පාන්නේ නැති. ඍද්ධි ප්‍රතිහාරය පාන්නේ පීඩා කරන්න නෙමෙයි. ඍද්ධි ප්‍රතිහාරය පාන්නේ මානය නැති කළා, මානය කඩලා බිඳලා ධර්මයේ පිහිටවන්නට. ඒකයි දමනය කළා කියලා කිව්වේ. බුදුහාමුදුරන්ගේ දමනය කියලා කියන්නේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති ගුණයයි. දන්නවනේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති ගුණයයි. අනුත්තරෝ පුරිස ධම්ම සාරති ගුණය කියන්නේ බුදුහාඳුරුව ආර්ය අෂ්ටාංගික මාර්ගෙහිලා දමනය කරනවා කියන එකයි.
යක්කුන්ව දමනය කළා කියනවනම් මොකද්ද එහෙනම් බුදුහාඳුර කළේ? යක්කුන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළා. දේශනා කළ සුචරිත මාර්ගෙහි යක්කුන්ව පිහිටෙව්වා. ඒක යක්ෂයන් දමනය කළා කියලා කියන්නේ. ඒක හොඳටම පේනවා. බුදුහාඳුර පළවෙනි පාර එනකොටම ඒ කිව්වේ මේක යක්කු නැති කළා මනුෂ්‍ය වාසයක් කරන්න ඕනේ කියන එකයි. එතන මනුෂ්‍ය වාසයක් කියන්නේ මිනිස් දහම් තියෙන පුද්ගලයෝ ටිකක් ඇති කරන්න ඕනේ කියන එකයි. මිනිස් දහම් තියෙන පුද්ගලයන් ඇති කරා. ඒකයි ආර්යයන් ඇති වුණා එදා. ආර්ය විජයගෙන් නෙමෙයි ඇති වුණේ, ආර්යය ඇති වුණේ අන්න එතෙන්දී ලංකාවේ. හැබැයි දැන් දෙවෙනි පාර අවුරුදු පහකින් විජය මේ බුදුහාඳුර ලංකාවට ආවා. ඒ ආවේ මොකටද? මහියංගනේට ආවා. මොකටද? නාගියෝ දෙන්නෙකුගේ යුදය සංසිද්ධවන්නට. කවුද නාගියෝ දෙන්න? චූලෝදර මහෝදර. චූල කියන්නේ පුංචි, උදර කියන්නේ බඩ, මහා කියන්නේ ලොකු, උදර කියන්නේ බඩ. දැන් මේ දෙන්නගේ නම් මොනවද? මහ බඩයි පොඩි බඩයි. අද අපි ව්‍යවහාර කරන භාෂාවේ තියෙන්නේ පුංචි බණ්ඩා, නැත්නම් පුංචි බණ්ඩාර, ලොකු බණ්ඩාර කියලා කියන්නේ. මේවා හොඳ හෙළ නම්. චූලෝදර මහෝදර කියනකොටම වෙන එකක් නැහැ. පුංචි බණ්ඩාර, ලොකු බණ්ඩාර තමයි. නැත්නම් පුංචි බණ්ඩා, ලොකු බණ්ඩා තමයි, වෙන එකක් නෙමෙයි. හැබැයි ඔන්න එතන කියනවා, දැන් බුදුහාමුදුරුවෝ කලින් යක්කුන්ව එලෝල මනුෂ්‍ය වාසයක් කරන්න ආවලු ලංකාව. හැබැයි මේසර එනකොට කවුද හිටියේ? නාගියෝ. එතකොට බුදුහාඳුර හිටපු දේ වෙලා තියෙනවද? නෑ. බුදු කෙනෙක් හිටපු දේ ආයි වෙනස් වෙන්නේ නෑ. බුදුහාඳුර යක්කුන්ව එළෙව්වේ මනුෂ්‍ය වාසයක් කරන්න නම් එහෙනම් ඊට පස්සේ මෙහි මනුෂ්‍යය ඉන්න ඕනේ. එහෙනම් එදා හිටිය නාගියෝ කවුද? ඒ මනුෂ්‍යමයි. ඒක හොඳට තහවුරුයි. කියනවා ඒ බුදුහාඳුරුව එනකොට හිටපු නාගයෝ මහා විස ගෝර නයි කියලා. ඒ විස ගෝර නාගයෝ ඉන්න ප්‍රදේශයට බුදුහාඳුරුව ඇවිල්ලා මහා ඝන අන්ධකාරයක් පැතිරෙව්වා කියනවා. රිද්ධීන් ඝන අන්ධකාරයක් පතරවපහම යුද්ධයට ආපු නාගයින්ට යුද්ධයට ගෙනාපු දුනු ඊතලවත් හොයාගන්න පුළුවන් කමක් නැතුව යුදේ නැවතුනා කියනවා. එතකොට විස ගෝර නයි යුද්ධ කළා තියෙන්නේ මොකෙන්ද? මොකෙන්ද? දුනු ඊතල වලින්. දැන් බලන්න, මම මේක කියාගෙන ගියා. ඔය ඇත්තොත් අහගෙන හිටියා. ඔය ඇත්තන පොඩ්ඩක්වත් මනස ගියාද? විස ගෝර නයි, නමුත් දුනු ඊතල දකින්නට බැරි වුණා ඒ නාගයන්ගේ ඝන අඳුර කිස්සා කියනකොටම. ඔය ඇත්තන පොඩ්ඩක්වත් මනසට ආවද නයි නම් කොහොමද දුනු ඊතල වලින් යුද්ධ කරන්න කියලා? කොබලන්නේ එහෙම මං කියන්නේ ඉස්සෙල්ලා මනසට ආපු අය ඒක අත උස්සන්න බලන්න. දෙතුන් දිනක් ඉන්නවා. හොඳයි. ඔව් පොඩි පුත මං දන්නා, පොඩි ඇත්තන්ට තේරෙනවා, ලොකු ඇත්තන්ට වැඩි. හරි. දැන් ඒ කියන්නේ මේ හිටියේ නාග කියන නමින් කවුද? ගෝත්‍රිකයෝ, මිනිස්සු හිටියේ. ඒ පිරිසටත් බුදුහාඳුරු. දැන් ඒගොල්ලෝ යුද්ධ කළේ මොකටද? මණික් පුටුවට. මණික් පුටුව මොකද්ද? සිංහාසනය. එහෙනම් දැනගන්න, මණික් පුටුවක් සිංහාසනෙට පාවිච්චි කරපු පිරිසක් මේ හිටියේ නාගයෝද? නෑ. එහෙනම් ඒගොල්ලෝ මිනිස්සු වෙන්නටම ඕනේ. ඊටත් වඩා ඒ නාගයෝ දෙන්නව එහෙම දමනය කරා කියමු. බුදුහාඳුරුව තවත් අවුරුදු 3කින් ලංකාවට ආවා. බුදු වෙලා අවුරුදු 8කින්. ඒ එනකොට කැලණියේ සිටියේ කවුද? නාගියෙක්. මහියංගනේත් නාගියෝ, කැලණියේත් නාගියෝ. හැබැයි මෙයත් රජෙක්. මණි අක්කික කියන රජෙක් මෙයා. නාගයන්ට පුළුවන් ද ලංකාවේ රජ කරන්න? මනුස්ස ලෝකේ නෑ. එහෙනම් මේ වෙස්මාරු කරගත්ත නාගේ නෙමෙයි ආ. මේ නාගයා කවුද එහෙනම්? මිනිස්සෙයි. බුදුහාමුදුරුව ඇතුළු 500ක් පිරිසට දන් දුන්නා කියලා
කියනවා 500ක් මහා සංඝයාට දන් දුන්නා කියලා කියනවා. එතකොට දැන් හිතන්න බුදුහාඳුර 8 වෙනි අවුරුද්දේ බුදු වෙලා ලංකාවට ආවා. එතන ඉඳන් අවුරුදු 37කින් විජය ලංකාවට ආවේ. වැඩි ඈතක්ද කාලේ? අවුරුදු 37ක් කියන්නේ? ඈ බොහොම ටික කාලයක්. එහෙනම් විජයද අපේ පළවෙනි රජුරෝ? එහෙනම් මහා වංශයේ ඇයි විජය පළවෙනි රජුරෝ කරන්න හදන්නේ අපේ? ඉන්දියාවෙන් ආපු කෙනෙක් හින්දාද? බලන්න මේ ජරා ජාති ගතිය. ජරා ජාති ගතිය වේ. අදත් ඒකනේ කරන්නේ. එදත් ඒක කළා. අදත් ඒක එහෙමම කරනවා. අදත් කරන්නේ පාවලදීනි. හොඳට පැහැදිලි විජයෙන් ඉස්සෙල්ලා රාජ පරම්පරාවක් මෙහි හිටියා කියලා. ඊට පස්සෙත් ඒව වුණා. දැන් එළාර අනුරාධපුරේ රජකම් කළයි කියලා අනිත් රජවරු අනිත් පැතිවල හිටියේ නැද්ද? හිටියේ නැද්ද? එහෙනම් අර පැත්තේ විජය ඇවිල්ලා ඒ කොටස අල්ලගෙන රාජ්‍ය පිහිටව ගත්තට ඒකෙන් අදහස් කරන්නේ ලංකාවේ අනිත් පැතිවල තව රජවරු හිටියේ නැහැ කියලා. ඉන්න පුළුවන් ඕන තරම්. ඒ දේ තමයි ඒ පැත්තෙන් එහෙම රාජාවලියක් ගොඩ නැගුණා. ඒ රාජාවලිය පැතිරිලා ගියා. ඒක වෙනම කාරණයක්. නමුත් ඒක ඇති වෙන්නේ ඉස්සෙල්ලා ලංකාවේ තව රජවරු හිටියා. චූලෝදර මහෝදර දෙන්නත් එහෙනම් තවත් රාජ පරම්පරාවක කොටසක්. මේක මම එක්තරා ඔය රජයේ ප්‍රධාන පිරිසක් ඉන්න තැනදී කියනකොට මේ මහත්මයා ඇවිල්ලා මගෙත් එක්ක කියනවා, හාමුදුරනේ ඔක හොඳ කියමනා. මොකද දැන් සලකුණු තියනවා මේ අවුරුදු 2000කට වැඩි එහා පැත්තේ අපේ ඉතිහාසයේ තිබුණා කියලා කියනට නටබුන් දැන් හිමින් හිමින් මතුවීගෙන එනවා කියලා. අවුරුදු 5000කටත් එහා පැත්තේ නටබුන් දැන් මතුවීගෙන එනවා කියලා රාජවංශයක ලංකාවේ. එතකොට එහෙනම් අපි විහිං අපේ ජාතියේ කොන්ද කඩලා නෙමෙයිද තියෙන්නේ? පින්නත් මම දන්නේ ඔය ඇත්ත විජයගේ පරම්පරාවේද කියලා. මම නම් විජයගේ පරම්පරාවේ නෙමෙයි. එහෙන් ආපු කෙනෙක් නෙමෙයි. ඔය ඇත්ත වෙන්න ඇති විජයගේ පරම්පරාවේ වෙන්න ඇති. ඒ නිසා තමයි ඔය ඇත්ත ඉවබ් බවක් නැතුව කිසිම අනාගතයක් ගැන හිතන්නේ නැතුව උහි කරන්නම් වාලේ දේවල් කර කර යන්නේ. මෙහෙන් බුදුහාමුදුරන්ට නමෝ කියනවා, අරහෙන් බුදුහාමුදුර එපා කියපු දේවල්ම කරනවා. ඇයි පින්නත් මේ බුදුහාමුදුරන්ට නමෝ කියලා කිව්වේ? ඇයි නමෝ කිව්වේ? කවුද බුදුහාමුදුරුවෝ? අපගේ කවුද? ශාස්ත්‍රුන් වහන්සේ. අපේ ශාස්ත්‍රුන් වහන්සේ. කවුද ශාස්ත්‍රෝ කියලා කියන්නේ? මාර්ගය පෙන්වලා දෙන කෙනා. මොකකටද මාර්ගය පෙන්වන්නේ? අම්මේ ඔන්න ඔතනයි අපිට වැරදිච්ච තැන. ඈ ඔතනයි වැරදිච්ච තැන. බුදුහාඳුරෝ නිවනට විතරක් නෙමෙයි මඟ පෙන්වන්නේ. බුදුහාඳුරෝ සියලු සැප ලබන්නට මඟ පෙන්වපු කෙනෙක්. නමුත් උපාසකම්මලගේ ඔළුවලට දුන්නේ බුදුහාඳුරෝ නිවන් සැප ලබන්න කිව්වයි කියලා. ඈ ධම්මං චරේ සුචරිතං නනං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සීති අස්මින් ලෝකේ පරම්පිච. ධර්මයේ හැසිරෙන්න සුචරිත ධර්මේ දුෂ්චරිතෙන් වලකින්න ධම්මචාරී සුඛං සීති. ඒ ධම්මචාරී තනත්තා සැපසේ වාසය කරනවා අස්මින් ලෝකේ මේ ලෝකේ පරම්පිච පරලෝකේ. මෙලව පරලෝ දෙකේම නිවන් දකින්නද? නෑ. මේ කිව්වේ ඇස්කන් ආසාදී ඉඳුරන් පිනවීම මෙලවත් පරලවත් දෙකේ ලබනවා දුෂ්චරිතයෙන් වලකින්න සුචරිතෙහි යෙදෙන්න කියලා. පන්සිල් රකලා පන්සිල් රැකීමේ ආනිසංස කිව්වා. මහන්තම් බොහෝගක් සඳහන් අධිගච්ඡති. පන්සිල් රකින්න පළවෙනි ආනිසංසය තමයි මහා භෝගස්කන්ධයක් වැඩෙනවා කියපු එක. විසරදෝව උපසංකමති නිර්භයව ඕන්තනකට එන්න පුළුවන්. කීර්ති සද්දෝ අභුගච්ඡති කීර්ති ഘോഷාවක් පැතිරෙනවා. ඊගවට අසම්මූලෝ කාලං කරෝති මුලානවී මැරෙනවා. මැරෙලා හොන්තනක උපදිනවා. තව මොනවද ඕනේ ඇත්තට ලෝකීය වශයෙන්? තවත් මොනවද ඕනේ?
මේ අවශ්‍ය ටික ඔක්කොම ඔතන තියෙනවා. මොකද කරන්න කිව්වේ? මොනවා කෙරුවෙද්ද කියලා ලැබෙනවා කිව්වේ? පංචිල් රැකුවා. මං හිතා දැන් ඔයගොල්ලෝ ගොඩාක් ওই දුවල පුතාල හිතනවා ඇති ආ කොහොමද පංචිල් රැක්කොත් මේක ලැබෙන්නේ කියලා. මං කියලා දෙන්නම් පස්සේ. කොහොමද පංචිල් රැක්කොත් ඔය ලැබෙන්නේ කියලා. ඊගාවට පරාභව සූත්‍රයේ මොනවද තියෙන්නේ? පිරිහීමේ හේතු. වසල සූත්‍රයේ මොනවද තියෙන්නේ? පිරිහීමේ හේතු. මංගල සූත්‍රයේ මංගල කාරණා 38න් 32ක්ම මෙලව දිනුවට හේතුව. කරණීයමෙත සූත්‍රයේ මොනවද තියෙන්නේ? ඒ මෙලව දිනුවට හේතු, ඊට පස්සේ එන පරලොව දිනුවා. ඊගාවට පත්තකම්ම සූත්‍රයේ මේ ලෝකයේම තමන්ගේ ලෞකික ජීවිතයේ යුතුයකම් ඉෂ්ට කරගෙන දිනුව කරා යන ආකාරය. ඊගාවට සීගාලවාද සූත්‍රයේ කොතනද නිවන් ගැන කියන්නේ? සීගාලවාද සූත්‍රයේ කොතනකවත් නිවනක් ගැන කිව්වේ නැහැ. මුල් කාරණා 14 ක්‍රියාත්මක ක්‍රියාවෙහි යෙදෙනවනම් මෙලවත් පරලවත් දෙකේම ආරාධිත පුද්ගලයෙක් කිව්වා. ඒ කියන්නේ සනසිල්ල ඉන්න කෙනෙක් කිව්වා මෙලව පරලව දෙකේ. මොනවාද? සතර ආගතියෙන් වළකින්න, සතර කර්ම ක්ලේශයන්ගෙන් වළකින්න, භෝග විනාශ දොරටු 6 වළක්වන්නට. එතකොට මෙලව පරලව දෙකේම සැප ලබන කෙනෙක් කිව්වා. මේ ඔක්කොම බුදුහාඳුර නිවන් දකින්න කියපුවා නෙමෙයි. මේ ඔක්කොම කිව්වේ නිවන් දකින්න තියෙන මාර්ගය බාධා කරගන්නේ නැතුව මෙලව සඵලමන හැටි. මෙලව සඵලබන්නේ කිව්වේ. බුදුහාමුදුරුවෝ විතර මේ ලෝකයේ සඵලබන්න තියෙන නෙවරදි මාර්ගය වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් කිව්වේ නැහැ. අනිත් ඔක්කොම ශාස්ත්‍රවරු මිනිසුන්ව මුලා කරපු මාර්ගයක් විතරයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ පිහිට පතන්නේ එතකොට ඔයගොල්ලන්ට ලැබෙනවා කිව්වා මිසක් ඔය ඇත්තන්ගේ ධෛර්යය ගැන කිව්වේ නැහැ. බුධාන්තර කිය මොකද්ද? ඔන්න දුවල පුතාලා හිතා ගන්න. උත්හානවතෝ. මොකද්ද උත්හානවතෝ කියන්නේ? දැන් ඔන්න ඔයගොල්ලෝ කතා කරන්න ඕනේ. උත්හානවතෝ මේ මම කියාගෙන කියාගෙන යන ගීක වැරද්ද. ඈ එහෙම බෑ. ඔයගොල්ලෝ මාත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මං අහන්නේ පුංචි දේවල්. උත්හානවතෝ කියන්නේ මොකද්ද? කතා කරන්න, හයියෙන් කතා කරන්න. මොකද උත්සාහනවතු කියන්නේ? උත්සාහවත් වෙන්න. සතිමතු. අනේ ඇයි දොල පුතාල ඔච්චර පස්සට දුවන්නේ? ඇයි ඔයගොල්ලන්ගේ කොන්ද පණ නැත්තේ? හ්ම්? ඔයගොල්ලන්ගේ එළියට දැම්මොත් නිකන් ජරා වැඩ කරන්න නම් හොඳට කොන්ද පණ ඇතුව ඒ ටික කරයි. හ්ම්? ඇයි මේ වයකට එන්න ලෑස්ති නැත්තේ ඉස්සරහට? ඔය අලු ගසලා දාන්න දැන් ඇති ඔහොම හිටියා මුළු ගැන්නිලා. ඈ දැන් ඉතින් එන්න ලෑස්ති වෙන්න ඕනේ නැත්නම් ඔයගලන්ට අවුරුදු 50යි තව ආවිෂ තියෙන කොටම. අලු දූලි ගසලා ආවේ නැත්නම් තව අවුරුදු 50යි ඔයගලංග විතරක් නෙමෙයි මුළු සිංහල ජාතියේම ආයුෂ. ඒක දැනගන්න. මෙතෙක් හිමින් විනාශ වුණාට මෙතනින් පස්සේ හිමින් විනාශ වෙන්නේ නැහැ. මෙතනින් පස්සේ කීප ගුණයක වේගයෙන් විනාශය අපිට එන්නේ. ඒක දැනගන්නට. ඔයගොල්ලෝ අද ඔහොම හිටියට මෙතන වාඩි වෙලා ඔයගොල්ලෝ හරියට ඉන්නේ ලිපේ ගින්දරට තියලා තියෙච්ච හැලියක තියෙන හැලියක ඉන්න කකුළු පැටව ටිකක් වගේ ඔයගොල්ලෝ ඉන්නේ. දැනගන්න. ඔයගලන්ට ඔයගලගේ අම්මා තාත්තා හිතන්නේත් නෑ ඔයගොල්ලෝ ගැන. බොහෝ විට ඔයගලගේ ගුරුවරු හිතන්නේත් නෑ ඔයගොල්ලෝ ගැන. ඔයගලගේ නායකයෝ හිතන්නේත් නෑ ඔයගොල්ලෝ ගැන. ඔය පස්සෙන් යන දේශපාලනඥයෝ හිතන්නේත් නෑ ඔයගොල්ලෝ ගැන. ඔයගොල්ලෝ ගැන හිතන්න මේ රටේ කවුරුවක්වත් නෑ. හාමුදුරුවරුන්ගෙනුත් බොහොම ටික දෙනෙක් විතරයි ඔය ඇත්ත ගැන හිතන්නේ. නෑ අනිත් කවුරක් නෑ. අපි හරිම අසරණ ජාතියක් වෙලා දැන්. ඔය හිටියට අර ටික වැඩියෙන් ඉන්න හින්දා ඔහොම හිටියට දැනගන්න ඔය වැඩිකම ටික දවසක් යනකොට ඉවර වෙනවා. අවුරුදු 40ක් යනකොට සිංහල මුස්ලිම් දෙක එක සමානයි ලංකාවේ. දැනගන්න. ඔන්න 1985 සංගණනයයි 95 සංගණනයයි අතරේ අවුරුදු 10යි නේද? 85 සංගරණයේදී සිංහලයෝ 100 නම් 95 සංගරණයේ සිංහලයෝ 83යි. 85 සංගරණයේ මුස්ලිම් 100 නම් 95 සංගරණයේ මුස්ලිම් 183යි. මොකද හිතන්නේ? 17කින් පහළ බෑලා. ඊළඟ අවුරුදු 10යිද 20කින් 20කට වැඩිය පහළ බහිනවා.
සිට 20කට වැඩිය පහළ බැහුවේ බැස්සයි කියලා කියන්නේ සිට 37යි ඒ 20ෙන් 10ක් අඩු කරලා ගත්තාම සිට 37ක්වත් වෙනවා ඊළඟ අවුරුදු 10යි ඊළඟ අවුරුදු 10ට යනකොට ඒක සිට 47ක් වෙනවා තේරෙනවද ඒ තව අවුරුදු 20කින් අවුරුදු 20කින් ඒ ඕකෙනුත් තව භාගයක් කපලා දාලා අරගන්න ඊළඟ අවුරුදු 20ට යනකොට මේ මං අවම කර කර මේ පෙන්වන්නේ ඊළඟ අවුරුදු 20ට යනකොට දැනගන්නට 50ට 50 ඇවිල්ලා ඒ ටිකේදී ඒගලන්ට පෙනෙන්නේ නැහැ ඒත් පොඩ්ඩක් වැඩියෙන් ඉන්නවා කියලා මොකද මේ මෙතෙක් ඉපදිච්ච අය තාම ජීවත් වෙනවා ඒක හින්දා ඉස්සරහට එනකොට සාඩු වෙලා ඊළඟ අවුරුදු 20 යනකොට හොඳට පේන්න ගන්නවා අදත් බලන්න මැලේසියාවත් ඇවිල්ලා බෞද්ධ රටක් බෞද්ධ රාජ්‍යයක් අද මැලේසියාවේ 55% මුස්ලිම් චීන ජාතිකයෝ මුස්ලිම් මැලේ කියලා කියනවා ඒගොල්ලෝ මුස්ලිම් නමුත් 45% චීන අය බෞද්ධ මැලේසියෙන් චයිනීස්ලා 45% බෞද්ධ එහේ මුස්ලිම් අය තමයි මැලේ කියලා කියන්නේ එතකොට ඒ බෞද්ධ ඇත්තන්ට කිසිම විදිහකින් රජයේ ලොකු තනතුරු මොකක්වත් දරන්න බෑ පාර්ලිමේන්තුවකටවත් එන්නට බෑ එනවනම් මුස්ලිම් කෙනෙක් වෙන්නම ඕනේ භූමි පුත්‍ර කියන තනතුරක් තියෙනවා භූමි පුත්‍ර තනතුර නැත්තම් විශ්වවිද්‍යාලයක තැනක්වත් නැහැ උසස් අධ්‍යාපන මොනවත්වත් නැහැ ඒ නිසා තමයි චීන ජාතිකයේ ඔක්කොම පිටරටවලට ගිහලා ඒගොල්ලෝ යටත් වෙන්නේ නැහැ ඒගොල්ලෝ ඉගෙන ගන්න නැතුව ඉන්නෙත් නැහැ මොකද ඒගොල්ලන්ගේ අතේ වෙළඳාම තියෙනවා ඒගොල්ලෝ ඒක නිසා ඒගොල්ලන්ගේ ළමයින් පිටරටවල ලැබලා උගන්වනවා ඒ නැත්තම් හැබැයි ඒගොල්ලන්ගේ අතේ සල්ලිවත් තියෙනවා ධනෙවත් තියෙනවා මේ තත්වයට ආවොත් ඒගොල්ලන්ට ඔරොත්තු දෙන්නට අපිට මොනවද තියෙන්නේ සිංහලෙන්ට මොනවද තියෙන්නේ මේ ජනගහණේ අඩුවිගෙන ඇවිල්ලා සම වෙච්ච වෙලාවට සිංහලයන්ට කොන්ද පණ තියාගන්න මොකද්ද තියෙන්නේ සිංහලයන්ට කොඳුනාරටියවත් නැහැ හරියට ගැඩවිල් පනුව වගේ දැනටත් එහා ටැම්බරනවා මෙහා ටැම්බරනවා කෝ දෙනුත් එහෙමනේ ප්‍රශ්නයක් අහපුවම ඇඹරෙනවා මොකක්වත් නැහැ කරන්න දෙයක් මේ ඔයගලට බයිනව නෙමෙයි ඔයගලට හිතන්න කියන මේ පොඩ්ඩක් වෙනත් මම මේ කරන්නේ ඔය ඇත්තංග පොඩ්ඩක් කොනිත්තන එක මොකද මහ කුම්භකර්ණ නින්දකට වැටිලා ඉන්නේ මේ ජාතිය දරුණු කුම්භකර්ණ නින්දක ඉන්නේ කොනිත්වවත් මං හිතන්නේ අවදි වෙයි කියලා දැනගන්නට මං හදන්නේ මේ පොඩ්ඩක් රිද්දලා හරිය ඔයගලන්ට පෙන්නන්න මොකද්ද මේ වෙන්නේ කියලා. ඊගාවට දැනගන්න ඔයගොල්ලන්ගේ ඊළඟ පරම්පරාවට එන්න මොකක්වත් නැහැ. ඔය පුතාලා දැනගන්න ඔය පුතාලාගේ ඊළඟ පරම්පරාවට එන්නේ වෙඩි උන්ද? ඔයගොල්ලෝ දැන් හොඳට සිගරට් බොන්න. හොඳයි. ඔය යාළු එකතු වෙලා තනින් තන සිගරට් එකක් ගහ යන්න. ඔගොල්ලෝ කුඩු ගහන්න පුළුවන් තරම්. දැන් ප්‍රසිද්ධයි නේද මේ හරිය කුඩු වලට සෑහෙන. ගහන්න තව ටිකක් කුඩු. හැබැයි ගහනවා නම් ගහන්න ඉක්මනින් මැරිලා යන ගානටම. මොකද අර ඊළඟ එන පරම්පරාවට පේන්නට ඕනේ ගැහුවොත් මෙන්න මේකයි ආදීනවේ කියලා. ඒකින්ද ඔය මත්පැන් බොන තාත්තලට කියන්න. මොකද ওই තාත්තල හිටියත් එකයි නැතත් එකයි නේ. බොන තාත්තල හිටියත් එකයි නැතත් එකයි. ওই තාත්තලගෙන් වෙන්නේ මොකද්ද? ගෙදර ඉන්න තාක්කල් මානසික අසහනය. ඒ තාත්ත හම්බ කරන එකකින් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒක බීලා විනාශ කරන එක. ඒකින්ද මැරෙන එක හොඳයි. කියන්න ගිහලා අනේ තාත්තේ බොනවා නම් ඉක්මනට තව බෝතල් 3-4ක් වැඩියෙන් බීලා මොකක් හරි එකපාරට කරගන්න කියලා හිත. කරගන්න කියන්නේ. පින්වත්නි මොකද හැමදාම මේ දුක් විඳ විඳ ඉන්නවට වැඩිය හොඳයි ওই දුක ටිකක් ඉක්මනින් ඉවර වෙච්චනවා. එතකොට ඉන්න ඇත්තන්ටවත් පේනවා මේ මිනිහා බීලයි මේ මලේ කියලා. ඒගොල්ලෝ දන්නවා පාඩමක් අරගෙන ඊගාවට මොකද්ද කරන්න ඕනේ කියලා. ඥානවන්තයෝ නම් ඒක කොරයිද දන්නේ නැහැ. පින්වත්නි ඔයගොල්ලෝ මොකද පුතා තාත්තලා අපේ තාත්තලා අවතාරින් දැන් තාත්තලා හදන්න අපිට බෑ. ඔයගොල්ලන්ගේ පරම්පරාවෙන් හදන්න ඕනේ.
මම මගේ ධර්ම දේශනා කිසිවක් බාර ගන්නේ නැහැ ගෙවල් වල මේ කාලය තුල ආයතන වල වයිඑම්බී වලවත් බාර ගන්නේ නැහැ මොකද හේතුව වයිඑම්බී වල ඉන්නේ නාකි මිනිස්සු තරුණ බෞද්ධ සමිතිය කියනවා තරුණ බෞද්ධ සමිතිය කියවට ඔක ඉන්නේ ඔක්කොම නාකි මිනිස්සු ඉතින් ඔතෙන් දෙකිලා මොකටද ඇති වැඩක් නැහැ ඒකෙන් ඒගොල්ලෝ හදන්නේ මම සභාපති මම ලේකම් මම භාණ්ඩාකාරික ඔන්නේ තනතුරු ටිකක් අරගෙන එක එකනා එන කොටා ගන්න බලන්න ප්‍රධාන YMB වල ඔක්කොම මොනවද තියෙන්නේ ඕවා නෙමෙයිද ඔක්කොම කඹ ඇද ගන්නවා ඔක්කොම එන කොටා ගන්නවා බෞද්ධ සමිති මොන බුද්ධාගමෙන්ද දන්නේ ඕවා තියෙන්නේ ඉතින් ඒවත් ඔක්කොම අතහැරලා දාලා බණ කියන්නේ පන්සල් වලයි විශේෂයෙන්ම ඉස්කෝල වලට තමයි අවස්ථාව දීලා තියෙන්නේ උදේවරුව ඉස්කෝල හවස්වරුව පන්සල් මොකද මන් දන්නව අපේ දුවල පුතාලව හදාගන්න ලේසි දුවල පුතාලව හදාගන්න ලේසි ඔයත්න්ට වෙලා තියෙන්නේ මග පෙන්වන්න කෙනෙක් නැති එකයි බලන්න පාසල උනත් දැන් කරන්නේ මග පෙන්වනවා වෙනුවට නොමග යවනවා මේ ඉස්කෝලේ ටයිටැනික් පෙන්වනවද පෙන්වන්න හොඳයි එහෙනම් තරහ වෙන්න එපා මම මේ කියන එකට තරහ වෙන්න එපා ටයිටැනික් ටයිටැනික් එකෙන් මොනවද ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ කවුරු හරි දුවෙක් පුතෙක් මට නැගිටලා කියන්න ටයිටැනික් වලින් ඉගෙන ගත්ත ආදර්ශය මොකද්ද කියලා ගුරුවරයෙක් වුණත් කමක් නැහැ මට කියන්න නැගිටලා ටයිටැනික් වලින් මෙන්න මේ ආදර්ශයක් ළමයාට තිබුණා කියලා මොන දැන් ගුරුවරුන්ගේ අවස්ථාව ගුරුවරුවක පෙන්වනනම් ඉස්කෝලේ ගුරුවරු කියන්නට ඕනේ ටයිටැනික් වලින් මෙන්න මේ ආදර්ශය ළමයින්ට තිබුණා කියලා කෝ ගුරුවරු ඔන්න එක තැනක සිට කිව්වා අපේ ගෑනු ළමයි දිගට ගවුම අඳින්නවත් ඉගෙන ගත්තා කියලා ඈ එක තැනකදී කිව්වා එකෙන් ඒකයි ඉගෙන ගත්ත තිබිච්ච එකම දේ හැබැයි ඒකත් හරි භයානකයි මොකද ඒකේ ටීච ඒකේ ඉන්න ගෑනු ළමයා නම් ඒකේ ඉන්න ගෑනු ළමයා දිගට ගවුම ඇඳ හින්දනම් අපේ කෙල්ලෝ දිගට ගවුම අඳින්නේ ඊළඟ චිත්‍රපටියේ ඒ ගෑනු ළමයා ජංගිය විතරක් ඇඳගෙන හිටියා නම් මොකක් කරයිද මෙහෙමනම් අපි කරන්නේ ඒක අපේ අවලංග ගතිය නෙමෙයිද ඈ නැද්ද හොඳයි මම ටයිටැනික් දැක්කා මම දෙපාරක් දැක්කා එකපාරක් නෙමෙයි මම දෙපාරම බැලුවත් හොඳට මොකද හේතුව මම ඕස්ට්‍රේලියාවේ ඉඳගෙන ලංකාවට එනකොට සිංගප්පූරු ගුවන් යානේ පෙන්වුවේ දිගටම ඒක දිගටම ඒක පැය 9ක් මොකද මන් දන්නවා මෙහෙම චිත්‍රපටියක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා කියලා. හැබැයි මුලදී නම් මං හිතේ ඔක යනවා මං ගණන් ගත්තේ නැහැ මං බුදිය ගත්තා. නමුත් හැම ඔක දිගටම බුදියගෙන ඉන්නත් බෑ. හැබැයි එක වෙලාවක මං දැක්ක මේ මගේ ඇහැ ඉදිරියේමයි තියෙන්නේ ස්ක්‍රීන් එක. ඉතින් නිදිය ගන්නත් බෑ ඒකේ ලයිට් එකක් වැටෙනවා. ඉතින් කොහමරි මං බැලුවා ටයිටැනික් කියලා වැටුණාට පස්සේ තියා බලන්න ඕනේ කියලා. මං බැලුවා ටයිටැනික්. හැබැයි බලපු එක ලොකු හරි හොඳකට ගියා. මොකද මන් දන්නේ නැහැ ලංකාවට මෙහෙම එවි කියලා. නමුත් ඒක බැලුවෙන් මට ඒක ගැන කියන්න පුළුවන් කම තියෙනවා මම දැක්කයින් මොන ටයිටැනික් එකේ ඉගෙනුවේ ඔන්න මම කියන්නම් සාරාංශය වචන කීපයකින් මුළු චිත්‍රපටියම ඈ හරි ආසයි වගේ අහන්න නේද
මෙන්න මේකයි. එක පිරිමියෙකුට කැප වෙලා හිටපු තරුණියා චිත්‍ර ශිල්පියෙක් එක්කලා යාළු වෙලා ඒ චිත්‍ර ශිල්පියා ලව්වම තමන්ගේ නිර්වත් රූපය චිත්‍රයට නංවලා තමන් කැප වෙලා සිටිනස්වා ඒ පුරුෂයාට එයාගේ ලාච්චුවකට ගිහිල්ලා අර චිත්‍රය දැම්මා උඹට මාව නෙමෙයි අයිති මෙන්න මේකයි කියන අපහාසාත්මක අදහසෙන් දාලා අරය අර ළමයාත් එක්කලා පුළුවන් තරම් කාමෝන්මාදයක් සෙයින් හැසිරෙන්න පටන් ගත්තා. හැබැයි ඒක කළේ ඉහළ පාටිස් දාගෙන ලොකු ලොකු ආකාරයෙන් තමයි ඒක සිද්ධ කරේ. එතකොට දැන් මුළු චිත්‍රපටිය පුරාම තියෙන්නේ මොකද්ද? පරදාර සේවන, පරපුරුෂ සේවන නැත්නම් කාම මිත්‍යාචාරය බොහොම ශ්‍රේෂ්ඨයි කියලා. ඒක නෙමෙයිද දැක්කයි කියන්නේ මන්නේ? ඒක නෙමෙයිද චිත්‍රපටිය තියෙන්නේ? දැන් ඉස්කෝලේකට මේක ගෙනාවේ මොන පරමාර්ථයක් ඇතුවද? ලංකාවේ සිංහල චිත්‍රපටි තියෙනවා මීට වැඩිය හොඳ ඒවා. හොඳ ආදර්ශමත් ඒවා. ඇයි ඉස්කෝලයක් එවැනි ආදර්ශමත් චිත්‍රපටියක් ඉස්කෝලේ පෙන්වන්න ලෑස්ති නැතුව මේ වගේ චිත්‍රපටියක් ගෙනල්ලා ඉස්කෝලේ පෙන්වන්න ලෑස්ති උනේ? ඒ කියන්නේ ඒක යට තියෙන සංකල්පේ මං කියන්නේද තරහා වෙන්න එපා කියනවාද? ඒවට අනුබල දීපු ගුරුවරු ඉන්නවනම් ඒගොල්ලෝ පරදාර සේවන පරපුරුෂ සේවන අනුමත කරන ඇත්තන්. ඒගොල්ලන්ගේ හැසිරීම ඒකයි. ඒකින්ද තරහ වෙන්න එපා. එහෙම නැවෙනවෙන්න පුළුවන්. නමුත් මේකෙන් ඔප්පු වෙන්නේ ඒගොල්ලෝ ඒවා කැමති කියන එකයි. වෙන එකක් නෙමෙයි. මම දන්නවා සමහර පාසල්වල ගුරුවරු සමහරව කැමති වෙන්නේ නැහැ. නමුත් බලවතුන් පිරිසක් ඒක උසිගන්නවා. ඒ නිසා අනිත් අයට කරන්න දෙයක් නැති වුණා. බලන්න මොකද කරේ කියලා. ඔයත් හිතනවාද අර ටයිටැනික් පින්තූරේ බලපුවාම මාස කීපයක් යනකල් අර ළමයාගේ මනසට ඒක බලපානවද කියලා? හිතන්න. ඊට පස්සේ ඒ ළමයාගේ පාඩම් කටයුතු වලට මේ දුෂ්ට මනස බලපාන්නේ නැද්ද? කාමච්ඡන්දයෙන් පීඩිත වෙච්ච මනස බලපාන්නේ නැද්ද අර ළමයින්ට? පාඩමට බලපානවා. දැන් ඉස්කෝලේ ළමයාව නොමගේ යුවේ නැද්ද? ඔය අම්මලා කවුද ළමයෙකු ඉස්කෝලේ වන්නේ ඔය ආකල්පේ? ඔය විදිහට මේ දරුවන්ව හදලා උගන්නලා එළියට ගන්නයි අපේ ළමයින් එවන්නේ මෙහාට. මේ මොකද්ද වෙන්නේ? ඒක තමයි කියන්නේ ඉවබ්බවක් නැහැ, හිතන්නේ නැහැ, හොඳ නරක තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ. උගත් පින්වත්නි බල්ලන්ටත් පුළුවන් ඉගෙන ගන්න, හරක්ටත් පුළුවන් ඉගෙන ගන්න. උගත්කම නම් ඕකයි. උගත් වුණාට වැඩක් නැහැ බුද්ධිය නැත්තම්. බුද්ධිය එන්න නම් මානසික පිරිසිදු බව තියෙන්නේ. මේ සංකල්පය මනස අපිරිසිදුයි කියන එක නෙමෙයිද? මනස අපිරිසිදු නම් බුද්ධි නැහැ. ඒ බුද්ධි නැති නිසා තමයි ඔක් කරන්නේ. ඇයි හේතුව? දැන් මෙතනින් ඇහුවොත් එහෙම ඔතනින් 95ක් විතර පංචශීලයක් නැති ඇත්තෝ ඉන්නේ. සිල්පද පහ නෙමෙයි එකක්වත් රකින්න උත්සාහ කරන්නේ නැති ඇත්තෝ ඉන්නේ. එතකොට කොහොමද ඔය ඇත්තෝ බුද්ධිමත් වෙන්නේ? මනස කිලුටු වෙන හැම තිස්සෙම. ඒකනේ ආපු එක ඉවක් බවක් නැතුව ගන්න ලෑස්ති වෙන්නේ. මේ ඉස්කෝලින් ගියාද තරුණ සේවයකින් අර මොකද තව එකක් සංවිධානය කරේ මාස දෙකට ඉස්සෙල්ලා? මොකද ඒකට කියන්නේ වැලන්ටයින් ඩේ? ඈ මේකෙනුත් ගියාද නැද්ද? තරුණ සේවයකින් මේ තරුණ සේවා මේ තරුණ සේවකෙන් රටේ විශේෂ වැඩගත් සංදිස්ථානයක්. මේගොල්ල මොකද්ද වැලන්ටයින් ඩේ බදාගෙන කරේ මේ? වැලන්ටයින් ඩේ කියන්නේ මොකද්ද? ආදරේ දවසලනේ වැලන්ටයින් ඩේ කියන්නේ. අනේ ඉවක් බවක් නැතුව ආදරේ කියන්නේ මොකද්ද දන්නේත් නැහැ. ඈ ආදරේ දවසක් දාගන්න ආදරේ කියන එක දැනගෙන ඉන්න එපා. පින්වත්නි බෞද්ධ සංකල්පයේ තියෙන ආදරය වැලන්ටයින්ට සම කරන්න බෑ. හොඳයි අපිට වැලන්ටයින් ඩේ මොකද්ද කියලා? රෝම යුදයේදී කසාද බැඳීම තහනම් කරා. තහනම් කරපුවාම වැලන්ටයින් සාමි කිව්වා යුදයේ දෙයියන්ගේ නෙමෙයි ආදරයයි දෙයියන්ගේ කියලා.
වැලන්ටයින් සාමි කසාද බඳින්න මෙහෙව්වා සමාජය. ඒක නිසා වැලන්ටයින් සාමිව අල්ලන බෙල්ල කැපුවා පෙබරවාරි 14 වෙනිදා. දැන් ඉතින් අපේ ඇත්තන්ටත් මෙහෙ පෙබරවාරි 14 වෙනිදා ආදරේ නාමයෙන් බෙල්ල කපා ගන්නයි. ලැස්තිය. උන් අපේ කරන්න හදන්නේ මොකද්ද මෙහාට තියෙන වැදගම්ම වැලන්ටයින් දේ? නිකන් හිතන්න. පින්නත් එහෙම නෙමෙයි. අපි හදමු මෙහි දේ එකක් සාලිය දේ කියලා. සාලිය මාලා දේ කියලා. ඊට වැඩිය වටින්නේ නැද්ද? අර රාජකුමාරයා ආදරේ වෙනුවෙන් රජා සතහැරියානේ. වැලන්ටයින් මොකද්ද මෙහි කරේ? නැද්ද? එකසෙන් එකසෙල හදන්න. ඔය දුවල පුතාලට ඕනනම් හදාගන්න සාලිය මාලා දේ කියලා එකක්. ඒකත් අවශ්‍යද අපිට? ඒ දෙන්න ඒක කරගත්තා, ඒ දෙන්න මැරිලා ගියා, එච්චරයි. දැන් අපිට මොකද ඇති වෙන්නේ ඒකෙන්? දැනගන්න, ඔය අම්මලා තාත්තලා දැනගන්න, මේ බුදුදහමේ එන ස්වාමි භාර්යාවන්ගේ ඒ ආදර සම්බන්ධය කියන එක අද වෙලා තියෙන්නේ හුදු ලිංගික ආශාදයක් පමණක් මුල් කරලයි. නමුත් දැනගන්න, බෞද්ධ සංකල්පයට ඊට වඩා පුදුම උදාරත්වයක් ඒකේ තියෙනවා. ඊට වඩා කියනවා, භාර්යාවක් කියන කෙනා භාර්යාව වගේම ස්වාමියාට අම්මා කෙනෙක්. භාර්යාව කියන කෙනා භාර්යාව වගේම ස්වාමියාට සහෝදරියක්. භාර්යාව කියන කෙනා භාර්යාව වගේම ස්වාමියාට යෙහෙළියක්. භාර්යාව කියන කෙනා භාර්යාව වගේම ස්වාමියාට දාසියක්. භාර්යාව ඒක භාර්යාවකට කිව්වා. හැබැයි බුදුදහමේ සමානාත්මතාවය කියලා එක්කුත් තියෙනවා. ඒක මේ පැත්ත ස්වාමි භාර්යාවන්ගේ සමානාත්මතාවයට කෙලින්ම එල්ල වෙනවා. එහෙනම් ආයි විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ස්වාමියා භාර්යාවට තාත්තා කෙනෙක්. ස්වාමියා භාර්යාවට සහෝදරයෙක්. ස්වාමියා භාර්යාවට යහළුවෙක්. ස්වාමියා භාර්යාවට දාසෙක්. ඔන්න ඔය පසුබිමයි අපේ සිංහල අපේ බෞද්ධ සමාජයේ ඒ ශිෂ්ටාචාරයේ යුගදිවියක් කියලා කියන්නේ. ඕක ලෝකෙ කොහක්වත් තියනවද? ওই සංකල්පෙ ඉදිරිපත් කළා නෑ පින්නස්නේ. අපෙත් තියනවද? තිබුණාට දැන් නැහැ. දැන් නම් සීට කීයක් හොයාගන්න පුළුවන් දන්නේ නැහැ. මම හිතන්නේ සීට දෙක තුනක්වත් හොයාගන්න නැහැ ඒ සංකල්පෙ විවාහ ජීවිත. මම ඔප්පු කරන්න. දැන් මෙතන ඉන්නේ ගොඩාක් කසාද බඳපු ඇත්තෝ. හොඳයි. හිතට එකඟව මේ ප්‍රශ්නේ උත්තර දෙන්න. මම ඉස්සෙල්ලා අහන්නේ කාන්තාවන්ගේ. ඔයගොල්ලන්ට මේ දැන් මේ ආත්ම භාවයේ ලැබිලා ඉන්න ওই ස්වාමියා මට මතු ජාති දායසිත මගේම මහත්යාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඇතෝ සන්වයි. බලන්න පේනව නේද? කොච්චර කී දෙනා අර ප්‍රාර්ථනා කරන්නේ කියලා. සීට 10ක් විතර තමයි ඉන්නේ. හැබැයි ඒත් සමහරක තරුණ අයට තාම මේක තීරණය කරන්න බෑ. තව ටිකක් කල් යන්න ඕනේ. තරුණ අයට ඒක තීරණය කරන්න. ඒ කියන්නේ ඇයි සාර්ථක යුග ජීවිතයක් ගත කරන්නේ නැහැ කියන එකයි. සාර්ථක යුග ජීවිතයක් ගත කරනවා නම් අනිවාර්යයෙන්ම මතු ජාති ජාතිත් හම්බ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එක තැනක මහලු නිවාසයක් අම්මලගේ මේ කොළඹ පැත්තේ වෙසක් පෝයක බණක් කිව්වා. නකුල මාතා නකුල පිතා දෙන්න ගැන බණ කියාගෙන ගිහිල්ලා මං ඇහුවා, දැන් මේ අම්මල කසාද බඳලා හිටියානේ, මේ අම්මලගේ හිටපු මහත්තුරුන් ආයිත් අනාත්මෙදිත් ප්‍රාර්ථනා කරන අම්මල කෝබලන්න අත උස්සන්න කියලා. එක අම්මා කෙනෙක් ඉස්සරහා වාඩි වෙලා හිටියා. ඒ අම්මා නළලට අත් දෙක ගහගෙන ගියා. නේ දෙයියනේ දකින්නවත් හම්බෙන්න එපා, දකින්නවත් හම්බෙන්න එපා කියලා මහා හයියෙන් කෑ ගහගෙන ගියා. ඊට පස්සේ අර මේසයක් තිබුණා, මේස දෙකක් විතර. මේ මේස දෙකේ අල්ට වෙලත් අම්මලා දෙන්නෙක් තව හිටියා වාඩි වෙලා. ඒ අම්මලා දෙන්න අත උස්සගෙන හිටියා. ඒ අම්මලා දෙන්නගෙන් මම ඇහුවා, මොකද අම්මලා කියන්නේ කියලා. අනේ හාඳුනේ, මගේ මහත්තයා නම් මගේ ස්වාමියා නම් මට නියපිටින්වත් කවදාවත් පහරක් ගහලා නැහැ. මගේ ಜಾති ಜಾතිත් ඒ මිනිසා දෙයියෙක් වගේ කෙනෙක්. ಜಾති ಜಾතිත් මම ප්‍රාර්ථනා කරනවා මගේ මහත්තයා වේවා කියලා. කිසිම ලැජ්ජාවක් මොකක්වත් හැකිලීමක් නැතුව හරි පුදුම හැඟීමකින් ඒ අම්මා
ඒ කිව්වා. එතකොට මගේ ගාව හිටියා මෙහෙම අම්මලා දෙන්නේ. ඒ දෙන්න කියනවා ආ එහෙනම් ඒ දෙන්න හොඳට ඉඳලා තියනවලු. ඒ දෙන්න හොඳට ඉඳලා තියනවලු. ඇත්තමයි හොඳට හිටිය නිසා තමයි ඒක එහෙම ප්‍රාර්ථනා කරන්නේ. දැන් පේනවනේ මෙතන කොහොම දුන්නේ කියලා. ඕකෙන් කිසිම කතාවක් නැතුව කියන්න පුළුවන් ඔය අත උස්සපු නැති අම්මලා අත ඉස්සුවේ නැත්තේ ඔය අම්මලගේ තාත්තලා 99ක් මත්පැන් බොන ඇත්තෝ. ඒක නිසා අත ඉස්සුවේ නැත්තේ. වෙන කාරණයක් තියෙනවා නම් අර 101 තමයි අනිත් කාරණේ. 99ක් තාත්තලා මත්පැන් බොනවා. බලන්න මොකද අපිට වෙන්නේ කියලා. දැන් ඉතින් මතක තියාගන්න ඔය ඇත්තන්ට කුඩු ගහන්න කාලයක් නෙමෙයි තියෙන්නේ. කුඩු ගහන්න කාලයක් නෑ. ඔය ඇත්තන් ඉස්සෙල්ල බලාගන්න තමන්ට තනියෙන් බලාගන්න බැරි නම් ළඟ ඉස්පිරිතාලේ තියෙනවනේ. තියෙනවනේ. හොඳ ડોක්ටර් කෙනෙක් චැනල් කරන්න. හොඳ ડોක්ටර් කෙනෙක් චැනල් කරලා ඉස්සෙල්ල ගිහිල්ලා බලාගන්න හොඳ පිරිමියෙක්ද ගෑණියෙක්ද කියලා. ඉස්සෙල්ලම. ඈ ડોક્ટર කිව්වොත් පිරිමියෙක් තමයි කියලා එහෙනම් අදිෂ්ඨාන කරන්න පුළුවන් මට මම මේවා නවත්තනවා කියලා. පිරිමියෙකුට පුළුවන් ඒක කරන්න. හැබැයි යම් පිරිමියෙක් කියනවා නම් ડોક્ટર පිරිමියෙක් කියද්දි අනේ මට කොහොමද කුඩු ටිකක් ගහන්න නැතුව කොහොමද සිගරට් එකක් බොන්නේ නැතුව මත්පැන් ටිකක් බොන්නේ නැතුව කියලා හිතෙනවා නම් එහෙනම් ડોક્ટરගේ වார்த்தාවේ මොකක් හරි අඩුවක් තියෙනවා. ඈ එහෙනම් ඉතින් පිරිමියෙක් වෙන්නත් බෑ. ගෑණියෙකුත් නෙමෙයි. ගෑණියෙකුත් නෙමෙයි නම් පිරිමියෙක් වෙන්නත් බැරි නම් කවුද? කවුද? නපුන්සකේ. එහෙනම් ඔය සිගරට් මත්පැන් කුඩු වලට යටෙන ඇත්තෝ ඉන්නවා නම් දැනගන්න තම තමා කවුද? නපුන්සකයි කියලා. සිගරට් එකක් බීගෙන යනවා දැක්කොත් එහෙම කවුරු හරි අන්න යාව බලත මේ මිනිහනම් නපුන්සකෙක් කියලා. ඈ නන නපුන්සකවකම තීරණය කරන්න හොඳම දේ තමයි සිගරට් බොන එක. ඕගලංගේ ඉස්කෝලේ එහෙම පුතාලා සිගරට් බොනවා දැක්කොත් tag ගාලා දුවලා දැනගන්න මෙයා නපුන්සකෙක් කියලා. ඒක තමයි නපුන්සකද නැද්ද කියලා දකගන්න හොඳම ක්‍රමය. පිරිමියෙක් වෙන්නත් පුළුවන් නමුත් හිත නපුන්සක නම් මොකද කරන්නේ? ඈ කල්පනා කළ බලන්න. ඇයි මෙහෙම කියන්නේ? දැනගන්න ඔය ඇත්තන්ගේ හැම මත්පැනකට වියදම් කරන හැම සතයක්ම සිගරට් එකට වියදම් කරන හැම සතයක්ම ඔය ඇත්තෝ වියදම් කරන්නේ ඔය ඇත්තන්ගේ තව අවුරුදු 50